අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ එක්ව සිටින්නේ ස්වාතින රූපවාහිනී දිවා ප්‍රවෘත්ති විකාශයත් සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ශ්‍රී ලංකා ඉතිහාසයේ 16 වෙනි පාර්ලිමේන්තු ඡන්දය ඇරඹේ ඡන්දයට දැඩි උනන්දුවක් පැය 5ට ප්‍රතිශතයක් 100ට 30 පණි කාලෙකට පස්සේ පාට වුණු මැකෝගේ ඇඟිල්ල කෙසෙල් වත්තේ රයිනාඩ් පොලිස් දැලේ පැටලේ බේරුත් පිපිරීමෙන් 78ක් මරුක 4000කට තුවාල ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුත් ඒ අතර දේශීය පුවත් මහමැතිවරණය සාර්ථකව පැවැත්වෙනවා මෙරට 16 වන පාර්ලිමේන්තු මැතිවරණය මෙයයි කොරෝනා ව්‍යසනයත් සමග මෙවර ඡන්දය විමසීමද විශේෂත්වයක් ගනු ලබනවා ඒ නිරෝධායන නීති රීති වලටද අනුකූල වෙමින් ඡන්දය පැවැත්වීම නිසායි පෙරවරු 4ට ආරම්භ වූ ඡන්ද විමසීම අවසන් වන්නේ පස්වරු 5ටයි පස්වරු 4 සිට 5 දක්වා කාලය වෙන් කර ඇත්තේ නිවෙස් තුල සිට නිරෝධායනය වන අය සඳහායි පිලිගත් දේශපාලන පක්ෂ 20ක් ඇතුළු ස්වාධීන කණ්ඩායම් රැසක්ද සමගින් අපේක්ෂකයන් 7452 දෙනෙකු මෙවර මහමැතිවරණයට ඉදිරිපත්ව සිටිනවා. මැතිවරණ දිස්ත්‍රික් 22කදී 1,62,63,885 දෙනෙකු මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි. ඡන්ද කොටස 12,774කට අයත් මධ්‍යස්ථාන 12,985කදී ඡන්ද විමසීම සිදු කෙරෙනවා. මෙවර මහමැතිවරණයෙන් සමානුපාතික ක්‍රමය යටතේ දිස්ත්‍රික් මට්ටමින් නියෝජිතයන් 196 දෙනෙකු මෙන්ම ජාතික ලැයිස්තුවෙන් 29 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිතයි. කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා මන්ත්‍රී දුර 19ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා මන්ත්‍රී දුර 18ක්, කලුතර දිස්ත්‍රික්කයේ සඳහා මන්ත්‍රී දුර 10ක්, මහනුවර දිස්ත්‍රික්කයේ සඳහා මන්ත්‍රී දුර 12ක් හිමිවනවා. මාතලේ දිස්ත්‍රික්කයේ සඳහා මන්ත්‍රී දුර 5ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සඳහා මන්ත්‍රී දුර 8ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයේ සඳහා මන්ත්‍රී දුර 9ක් හිමිවනවා. මාතර හම්බන්තොට සහ යාපනේ දිස්ත්‍රික් සඳහා හිමිවන්නේ මන්ත්‍රී දුර 7 බැගින්. වන්නේ දිස්ත්‍රික්කයේ සඳහා මන්ත්‍රී දුර 6ක් හිමිවන අතර මඩකලපුව දිස්ත්‍රික්කයට හිමිවන්නේ මන්ත්‍රී දුර 5ක් පමණයි. දිගමඩුල මැතිවරණ දිස්ත්‍රික්කයේ සඳහා මන්ත්‍රී දුර 7ක්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සඳහා මන්ත්‍රී දුර 4ක් මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ සඳහා මන්ත්‍රී දුර 15ක් හිමිවනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ සඳහා මන්ත්‍රී දුර 8ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ සඳහා මන්ත්‍රී දුර 9ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සඳහා මන්ත්‍රී දුර 5ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ සඳහා මන්ත්‍රී දුර 9ක් වශයෙන් වෙන් කර තිබෙනි. මොරරාගල දිස්ත්‍රික්කයට මන්ත්‍රී දුර 6ක්, රත්නපුර දිස්ත්‍රික්කයට මන්ත්‍රී දුර 11ක් සහ කෑගල දිස්ත්‍රික්කයට මන්ත්‍රී දුර 9ක් හිමිවනවා. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්ද විමසීම පැවැත්වීම සඳහා සියලු විධි විධාන සලසා තිබෙනවා. ඡන්දදායකින්ද එෙහිදී නියමිත සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු වනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයේ 2020 ඡන්ද මධ්‍යස්ථානයේදී පිළිපැදිය යුතු උපදෙස්. ඔබ ඡන්දය පාවිච්චි කිරීමට මධ්‍යස්ථානය වෙත යන විට අනිවාර්යයෙන්ම මුව ආවරණයක් පැළඳ යාමට අමතක නොකරන්න. ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු වීමට පෙර මධ්‍යස්ථානයෙන් පිට පොලිමේ රැඳී සිටින විටදී එකිනෙකා අතර මීටරයක පරතරය සැම විටම තබා ගන්න. ඡන්ද මධ්‍යස්ථානයේහි දොරකඩ ඇති සනීපාරක්ෂක දීරෙන් තමන්ගේ අත් පිරිසුදු කරගන්න. ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු වූ පසු අනන්‍යතාවයේ තහවුරු කිරීමේ නිලධාරියාට ඔබේ ඡන්ද කාඩ්පත පෙන්වන්න. ඉන්පසු ඔබේ හැඳුනුම්පතද පෙන්වන්න. මේ පෙන්වන ආකාරයට ඔබගේ මුඛ ආවරණයේ ගලවා තහවුරු කිරීමේ නිලධාරියාට මුහුණ පෙන්වා අනන්‍යතාවයේ තහවුරු කරගන්න. නැවත පෙන්වන ආකාරයට මුව ආවරණය පැලඳ ගන්න. අංක 1 ලිපිකරු විසින් ඡන්ද හිමි නාමලේඛනයේ ඔබේ නම තහවුරු කර හඬගා කියවූ පසු ඡන්ද කාඩ්පත කසල මඳුනට දමන්න. නැවත සනීපාරක්ෂක දීරයෙන් හොඳින් අත් පිරිසුදු කරගෙන වම්මතේ සුළඟිල්ල ටිෂු කඩදාසියකින් පිස දමන්න. නොමැකෙන තීන්ත ආලේප කිරීම සඳහා වම්මතේ සුළඟිල්ල නිලධාරියා වෙත දිගු කරන්න. ඡන්ද පත්‍රිකාව ලබාගෙන සලකුණු කිරීමේ කුටියට ගොස් ඡන්දය ලකුණු කරන්න. ඉන්පසු ඡන්ද පත්‍රිකාව පෙට්ටියට දමන්න. ඡන්ද මධ්‍යස්ථානයේහි දොරකඩ ඇති සනීපාරක්ෂක දීරයෙන් තමන්ගේ අත් හොඳින් පිරිසුදු කරගෙන පිටව යන්න. මෙම ක්‍රියාවලිය අතරතුර කිසි විටකත් ඔබගේ මුහුණ, නාසය සහ දෑස් ස්පර්ශ නොකිරීමට වග බලා ගන්න. මෙතවන් කොමසමේ බහලේ කම් මහින්ද දේශප්‍රිය මහතාද උදැසනම සිය ඡන්දය භාවිත කළා. ඒ කොල්ලපිටිය ලින්සේ බාලිකා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්ද පුල 100%ක් සෞඛ්‍ය ආරක්ෂිත බැවින් බියනොවේ තඹ වටනා ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඒ මහතා ඡන්ද දායකකෙන් ඉල්ලා සිටිනවා. ඡන්ද පොළවල් වලට ගිහිල්ලා තිනවා 2011න් පස්සේ ඡන්ද දායකයෙක් හැටියට ඡන්ද පොළට ගියාද මොකද මට ඕන වෙලා තිබුණා
අවුරුදු 65ක් වෙලත් වයස ප්‍රශ්නයක් නැහැ. ඡන්ද පොළ සුරක්ෂිතයි. බය නැතුව ඡන්ද දාන්න එන්න. ඒ ඡන්ද පොළේ ඔබට කිසිම ගැටලුවක් නැතුව ඡන්ද දාන්න පුළුවන්. සෞඛ්‍ය ආරක්ෂිතයි. Tamange yat පිරිසුදු කරනවා. මෝ ආවරණ පළඳගෙන කවුරුත් ඇවිල්ලා ඉන්නවා. නිලධාරී ඉන්නවා. ඒකෙන් දා කිසිම ගැටලුවක් නැහැ. ඕනෑම කෙනෙකුට වයස අවුරුදු 18ට වැඩිනම් Tamange අයිතිය පාවිච්චි කරන්න පුළුවන් ඡන්ද ලයිස්තුවේ නම තියෙනවා නම් එන්න ඡන්ද දාන්න. ඒක ඔබේ අයිතිය. ඒක අත්තරින් එපා. ඡන්දේ ඔබේ අයිතියයි. ඔබේ හඬයි ඔබේ අනාගතයයි ඔබේ බලයයි. මෙතර ඊයේ ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක් වූ මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ සමයේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කළා. එතෙක් මෙතෙක් සේවයේ ඉර්ථව සිටි සභාපතිවරු සාමාන්‍ය අධිකාරීවරු නියෝජ්‍ය සාමාජික අධිකාරු ඒ වගේ මේ අවස්ථාවේ ඉන්න සභාපතිතුමා සාමාන්‍ය අධිකාරීතුමා විශේෂයෙන්ම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ප්‍රවෘත්ති කාලීන ඒ වගේම ඔබද ඇතුළු සියලුම ප්‍රසන්ටර්ස්ලා ප්‍රශ්න සාකච්ඡා මේ වෙන අය කාර්මික නිලධාරීන් සහාය වෙන පිටුපස ඉන්න අය ආරක්ෂක නිලධාරියෙක් සිට අපට තේ ලබා දෙන තරත් අදක්වා සියලුම දෙනාට මගේ සාක්කමිකන් සභාවේ ස්තුතිය ප්‍රකාශ කරන්න ඕනේ. අපි ඉතාම කිට්ටුවෙන් මේ රාජ්‍ය ආයතනයේ ITN එක එක වැඩ කරලා තියෙනවා. ITN ආයතනය මේටත් වඩා ප්‍රගතිශීලී පියවරක් ගනිවි කියලා මෙතෙක් දැක්ක උසහයට අපි ස්තුතිවන්ත වෙනවා. මාතර ජනතාවද දැඩි උනන්දුවකින් ඡන්දය ප්‍රකාශ කරන බව ඒ සිටන නිමේෂ තමත් සංකල්ප පවසනවා. නිමේෂ ඔව් තාරකා අද උදෑසන මාතරින් තමයි අපි අපේ ගමන ආරම්භ කළේ. මේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයට ජනතාව තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව සුවා බලන්න මේ වෙනකොට අපි ඇවිල්ලා ඉන්නේ ගාල්ල දිස්ත්‍රික්කයට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ අසල ඡන්ද මධ්‍යස්ථානයේ අභියස් තමයි මම මේ වෙලාවේ ඉන්නේ. මේ ස්ථානයේත් ජනතාව විශාල වශයෙන් උනන්දු වෙන් තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමට පැමිණෙන ආකාරය අපිට දකින්නට හැකියාවක් තිබෙනවා. ඒ වගේම මධ්‍යස්ථාන 712කදී ඡන්ද දායකයන් 867709 දෙනෙක් මේ ගාල්ල දිස්ත්‍රික්කය තුල ඡන්දය භාවිත කිරීමට සුදුසුසන් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් උදෑසන අපි මාතර රාහුල විද්‍යාලයෙන් තමයි ආරම්භ කළේ අපේ සංචාරය. එතෙන් මේ දක්වා අපි ඡන්ද මධ්‍යස්ථාන ගණනාවකටම ගියා තාරක. අපි දැක්කා විශේෂයෙන්ම ජනතාව රටේ අනාගතය ගැන සුබ බලාපොරොත්තු රසක් සමගින් තමන්ගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කිරීමට මේ ඡන්ද මධ්‍යස්ථාන වලට කල් වේලා ඇතිව පැමිණෙන ආකාරය ඒ තමයි මේ වෙනකොට තිබෙන තත්ත්වය. ඕනිමේෂ කොරෝනා වසංගත තත්ත්වයේ හැම ඡන්ද පොළ කටයුතු සිදු කරන්නේ කොයි ආකාරයෙන්ද? ඔව් ඒ ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ තාරකා මොකද අපි ඡන්ද මධ්‍යස්ථාන ගණනාවකදීම දැක්කා ජනතාව ඉතාමත් හොඳින් ස්වයන් විනයක් අනුගමනය කරන ආකාරය මීටරයක පරතරය ඔවුන් තමන් විසින්ම අනුගමනය කරන ආකාරයක් අපි දැක්කා. ඒ වගේම ඡන්ද මධ්‍යස්ථානවල ඒ අදාළ නිර්දහරින් විසිබිජ හරණ කටයුතු සහ ඒ දෑත් පිරිසිදු කිරීමේ කටයුතු සියල්ල ඉතාමත් හොඳින් නිරීක්ෂණය කරන ආකාරයකොත් අපිට දකින්නට හැකියාවක් ලැබුණා. මේ සියලු දේමත් එක්ක ජනතාව ප්‍රකාශ කරපු තමයි කිසිම බයක් සැකක් නැතුව ඡන්ද පොළට ඇවිල්ලා ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණාව අපි ඔබටත් ආරාධනා කරනවා. හැකිතරම් කල් වේලා ඇතිව අද සවස 5 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව තිබෙනවා. ඉතින් එනමුත් කල් වේලා ඇතිව ඔබගේ ඡන්ද මධ්‍යස්ථානට ඇවිල්ලා ඡන්දය ප්‍රකාශ කරන්න කියලා අපි ඔබටත් ආරාධනා කරනවා. ස්තුති නිමේෂ තොරතුරු කෙනාවට ඡන්ද දායකින් වැඩිම සංඛ්‍යාවක් සිටුනේ ගම්පහ දිස්ත්‍රික්කයේ. එම දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කරන ආකාරය පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ වෙනුරේ ගින්නලිය.
ඔබට පේනවා ඇති බොහෝ පිරිසක් ඉතාමත් උනන්දු වෙමින් මෙවර ඡන්දේ ප්‍රකාශ කිරීමට මහමැතිවරණය සඳහා ඡන්දේ ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වන ආකාරය විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ගම්පහ දිස්ත්‍රික්කයේ මෙවර මහමැතිවරණයේ වැඩිම ඡන්දදායකින් සංඛ්‍යාවක් අපට දැක ගන්න හැකියාව ලැබෙනවා 17,85,000කට ආසන්න සංඛ්‍යාවක් ඡන්දදායකින්ට ඡන්දේ ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා වෙලා තිබෙනවා ඒ වගේම තමයි ඡන්ද මධ්‍යස්ථාන 1,188ක් මෙවර මහමැතිවරණයේ ඡන්දදායකින් සඳහා අවස්ථාව උදා වෙනවා ඡන්දේ ප්‍රකාශ කිරීමට අද උදෑසන 7ට ඡන්දය ආරම්භ වුණා ඒ වගේම සවස 5 දක්වා කාලය වෙන වෙලා තියෙනවා තමන්ගේ ඡන්දේ ප්‍රකාශ කිරීමට විශේෂයෙන් මතක් කරන්න ඕනේ මෙවර නිරෝධාන නීති රීතිවලට අනුව ඉතාමත් සෞඛ්‍ය ආරක්ෂිතව තමයි සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම විෂබීජ හරණයකට ලක් කරලා තියෙනවා ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා එන්න පැමිණෙන්න ඔබගේ ඡන්ද බලය පාවිච්චි කරන්න මේ මොහොතේදී මහමැතිවරණයෙන් ඔබට හැකියාව තිබෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් සබිකින් 18 දෙනෙක් මෙවර පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්න. එහෙමනම් අපි සූදානම් තවතරතුරු විටින් විට ගම්පහ දිස්ත්‍රික්කයේ ඔබට ගෙනීමට මම මේ මොහොතේ රැඳී සිටින්නේ අත්තනගල්ල ගොඩගම ප්‍රාථමික විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ. ඔබට මගේ පසුපසින් පෙන්වම ඇති බොහෝ පිරිසක් අද ඡන්දය ප්‍රකාශ කිරීමට මේ ස්ථානට පැමිණ සිටින ආකාරය අද දවසේදී තවතරතුරු අපි විටින් විට ඔබ වෙනුවෙන් ගෙනීමට සූදානම් මහේෂ් තිලකරත්න ක්‍රිස්ටියන් ෂෙහාන් සමගින් මම වෙනුරි ගෙන්ඩලිය අත්තනගල්ල ගොඩගම ප්‍රාථමික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේ සිට කොළඹ හා අවට ඡන්දය ප්‍රකාශ කරන ආකාරය පිළිබඳ තොරතුරු උමයන්ගනා දිසානායකගෙන් උමයන්ගනා ඔව් තරකා මා මේ මොහොතේ රැඳී සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් කොට්ටාව ප්‍රදේශයේ කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ ඉදිරිපිට පිහිටා තිබෙන ඡන්ද මධ්‍යස්ථානයේ ඉදිරිපිට තමයි මා මේ මොහොතේ රැඳී සිටින්නේ අද උදෑසන 7ට ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ කිරීමත් සමග අපි කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම සංචාරය කළා ඒ ස්ථානවලදී අපට දැකගත හැකි වුණා කොළඹ ප්‍රදේශයේ ජනතාව බොහෝමත්ම උනන්දුවෙන් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන ආකාරය හැබැයි ඒ සියල්ලක්ම සිදු කළේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව ඔබ දැනටමත් සමහර විට ඡන්දය ප්‍රකාශ කරලා ඇති එසේ නොවේ නම් තවමත් වෙලාව දිනව තවත් පැය කිහිපයක් තියෙනවා එන්න ඔබේ ඡන්දපලට අවිත ඔබේ වටිනා ඡන්දය භාවිත කරන්න ජනතා පරමාධිපත්‍ය තහවුරු කිරීම සඳහා වන වගකීම තියෙන්නේ ඔබේ අතේ තියෙන ඔය ඡන්ද කාඩ් පත මත महनूर दिस्ट्रिक्के चंददायकिन दरी उनंदुवकिन चंदय प्रकाश करन बव एसिट तुरुतुरुगिनेन चरित दलंच पवसन वा අයිබෝවන් මේ මොහොතේ අපි සම්බන්ධ වෙන්නේ මහනුවර වැවරව මේ පිටි මහමායා ප්‍රාථමික බාලිකා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ සිට මේ වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ පැය 5ක පමණ කාලයක් ගත වී තිබෙනවා මේ වන විට ඉතාමත්ම දැඩි උද්‍යෝගයකින් ජනතාව ඡන්දය භාවිත කරන ආකාරයක් දැක බලා ගන්නට හැකියාව ලැබුණා ඉතින් අද දිනේදී මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව 11,29,100 දෙනෙකු ඡන්දය භාවිත කරන්නට සුදුසුකම් ලබා තිබෙනවා දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් තුමන් සඳහන් කරන විදිහට ඉතාමත්ම ප්‍රතිශතයක් උදැසන කාලයේදී ඡන්දය ප්‍රකාශ කර ඇති බව තමයි සඳහන් කරන්නට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ඒ සෞඛ්‍ය ආරක්ෂණ වේද විධාන ඒ නීති රීති ඒ සියල්ල අනුගමනය කරමින් ජනතාව තමන්ගේ ජනතා නියෝජිතින් තෝරාපත් කර ගන්නට පැමිණි ආකාරය දක්ිනට පුළුවන්. පසුරු 5 දක්වාම ජනතාවට අවස්ථාව තිබෙනවා ඡන්දය ප්‍රකාශ කරන්නට තවත් නිවසේ ඉන්න ඔබට අපි ආරාධනය කරනවා පැමිණ ඉතාමත්ම නිවැරදි ආකාරයෙන් මේ ඡන්ද මධ්‍යස්ථාන සුරක්ෂිත කර තිබෙනවා. ඒ සුරක්ෂිතභාවය තුළ ඔබට පුළුවන් ඔබගේ මනාපය පළ කරන්නට ඉදිරි පස්වසර සඳහා මේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතින් කවුද තෝරාපත් කරගන්නේ ඒ වගකීම ඔබට තිබෙන නිසා අපි ආරාධනය කරනවා මේ මධ්‍යස්ථාන වලට පැමිණෙන්නට කියලා මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කරන ආකාරය පිළිබඳ තොරතුරු බඳුල්ලේ සිටගෙන ඉන්නේ පුබුදු ප්‍රභාෂණ අප නැවතත් සම්බන්ධ වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ තොරතුරු ඔබට කියන්න 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ උදෑසන 7ට සුපුරුදු පරිදි බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද ප්‍රකාශ කිරීමේ වැඩ කටයුතු ආරම්භ වුණා. ඇතමුන් සඳහන් කරා මේ කොරෝනා තත්ත්වයත් එක්ක යම්කිසි මන්දගාමී ස්වරූපයක් ඡන්දයේ තියෙයි කියලා. හැබැයි අද උදෑසන ඉඳන් අපි ඡන්ද මධ්‍යස්ථානවල ගමන් කරනකොට අපිට දැක් ගන්න ලැබුණේ ජනතාව ඉතාම උද්‍යෝගයෙන් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන ආකාරය දිගු පෝලිම් අපිට දකින්න තිබුණා. ඔබට පේනවා ඇති මේ කොරෝනා ව්‍යාප්තිය මැඩලීමේ පූර්ව කටයුතු සියල්ලක් අකුරටම බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවීමෙන් පවතිනවා අපි මේ රැඳී ඉන්නේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ තුල දැන් මේ මොහොත වෙන විට
අපිට දිස්ත්‍රික් ලේකම්තුමිය සදාහන් කරන විට 30ක පමණ ප්‍රමාණයක් බදුළු දිස්ත්‍රික් ජනතාව සමස්තයක් විදියට ඡන්දය ප්‍රකාශ කරලා තියෙන බව තමයි අපිට වාර්තා වෙන්නේ. ඉතින් ඡන්දය ඔබේ අයිතිය. බදුළු ප්‍රදේශයේ බොහොම සෞම්‍ය කාලගුණයක් තියෙන, බොහොම සාමකාමී පරිසරයක් තියෙන, ඔබට ඡන්දය ප්‍රකාශ කරන්න සියලු කටයුතු සූදානම් වෙලා තියෙන නිසා ඔබේ අයිතිය පාවිච්චි කරන්න ඡන්ද පොලට එන්න කියන ඉල්ලීමත් එක්ක නැවතත් සවස් වාගේ බදුළු දිස්ත්‍රික්කයේ තොරතුරු ඔබට කියන බලාපොරොත්තු වෙන අපි සමු ගන්නවා නයන තෙන්නකෝට් සමගින්. මම පුබුදු ප්‍රභාෂණ බදුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිට බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල මේ වන විට 31%ක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වන බව දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයේ මේ වෙනකොට ඡන්ද දායකින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන කරා ඇදමින් පවතිනවා. ඉතාමත් උනන්දුවකින්, ඉතාමත් ඉවසීමෙන්, ඉතාමත්ම හොඳින් මේ ඡන්ද විමසීමේ කටයුතු සිද්ධ වෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ. කොළඹ දිස්ත්‍රික්කයේ මෙවර 1178ක් තියෙනවා ඡන්ද මධ්‍යස්ථාන. මේ ඡන්ද මධ්‍යස්ථාන කරා දැන් මේ වෙනකොට ඡන්ද දායකින් ඉතාමත්ම හොඳින් පැමිණීමින් පවතිනවා. විශේෂයෙන්ම කොළඹ නගරය ආශ්‍රිතව මම කීපයක් ද නිරීක්ෂණය කරා. ඡන්තාව ඉතාමත් හොඳින් පෙළ ගැසී ඉතාමත් උනන්දුවෙන් කොළඹ නගරයේ ආශ්‍රිතව ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද ප්‍රකාශ කිරීම කටයුතු සිදු කරන ආකාරය මට පෙනී ගියා. ජනතාව ඉතාමත්ම ඉවසීමෙන් සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන වලට ඉතාමත්ම හොඳින් අනුකූල වෙමින් ඒ කටයුතු කරන ආකාරයක් තමයි කොළඹ නගරයේ තිබ්බ ඡන්ද මධ්‍යස්ථානවලත් මා දැක්කේ. දිස්ත්‍රික්කයේ පුරා අද ඡන්ද මධ්‍යස්ථාන 523ක මේ වන විට අද උදෑසන 7ට සියලුම මධ්‍යස්ථානවල ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු ආරම්භ වුණා. මේ වන විට අපිට වාර්තා වෙනවා ඉතාමත් ගැටලුවකින් තොරව සාමකාමීව මහජනතාව ඡන්දය පාවිච්චි කිරීම සඳහා මධ්‍යස්ථාන කරා ළඟා වෙන බව. කවුස් දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 656කදී ඒ ඡන්ද ප්‍රකාශන ආරම්භ වුණේ ගැටලුවකින් තොරව ඒ සිළුම ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද ප්‍රකාශ කටයුතු ආරම්භ බව තමයි අපිට වාර්තා වුණේ. මේ වෙනුවට ජනතාව සිය ඡන්ද ප්‍රකාශය සඳහා ඡන්ද මධ්‍යස්ථාන කර පැමිණීම වාර්තා වෙනවා. දිස්ත්‍රික්කයේ අද ඉතා හොඳ කාලු තත්ත්වෙ පවතිනවා. අපි හිතන දවල් වෙන විට තව විශාල පිරිසක් ඒ ඡන්ද ප්‍රකාශය සඳහා ඡන්ද මධ්‍යස්ථාන කර පැමිණී කියලා බෙල්ලා. මේ වෙනුවට දිස්ත්‍රික්කයේ සියලුම ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ක්‍රියාත්මක වන්නේ. මහනුවර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 890ක ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වුණා. සියලුම මධ්‍යස්ථානවල ඉතාමත්ම සාමගාමීව එම කටයුත්ත සිද්ධ වෙනවා. දවල් 12 පමණ වෙන විට 135ක පමණ ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කරලා තියෙනවා. ඉතාමත්ම සාමගාමීව සිද්ධ වෙනවා. කිසිම පැමිණිල්ලක් ලැබිලා නැහැ. මෙවර මැතිවරණයේදී අපි දන්නවා සෞඛ්‍ය නීති රෙගුලාසි අනුගමනය කරලා මේ කටයුත්ත සිද්ධ කළ යුතුයි. ඒ නිසා මේ සඳහා වෙනදාට ගතවන කාලයට වඩා වැඩි කාලයක් ගත වෙනවා. සවස 5ට මේ කටයුත්ත ඡන්දය විමසීමේ කටයුත්ත අපි අවසන් කරන නිසා ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නට ඕන තමන්ගේ මුඛාවරණ පැනදගෙන මේ මධ්‍යස්ථානවලට කලින්ම එන්න. කෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 575කදී මේ ඡන්ද ප්‍රකාශ කිරීම කටයුතු සිදු කරනවා. මේ වෙන විට ඉතාම සාර්ථකව එම මධ්‍යස්ථානවල ඡන්ද ප්‍රකාශ කිරීම කටයුතු සිදු කරන බවට වාර්තා වෙනවා. ඒ වගේම පෙර අවුරුදු 10 පමණ වෙන විට අපිට 23ත් 25ත් අතර ප්‍රතිශතයකින් ඡන්ද ප්‍රකාශ කර තියෙන බවට අපිට වාර්තා වෙලා තියෙනවා. අපිට සෞඛ්‍ය බලධාරීන් ලබා දීලා තියෙන උපදේශය ආකාරයෙන්ම ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීම මධ්‍යස්ථානවලදී භාවිතා කරන්න අවශ්‍ය උපදෙස් අපි ලබා දීලා තියෙනවා. මේ වෙන දිස්ත්‍රික්කයේ තුල සාමකාමී වාතාවරණයක් පවතිනවා. දෙවන පුරා ඡන්දය ප්‍රකාශ කරන ආකාරය පිළිබඳ අප වාර්තාකරුවන් තොරතුරු ගෙන එන්නේ මේ ආකාරයෙන්. මම මේ රැඳී සිටින්නේ අනුරාධපුර KB රත්නායක විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථාන ඉදිරිපිට. අපට දැක ගන්න පුළුවන් අද උදෑසන සිටම දැඩි උනන්දුවකින් යුතුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකින් පැමිණෙන ආකාරය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුල ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 693634 දිනක සුදුසුකම් ලබා තිබෙනවා. ඒ වගේම තමා ඡන්ද මධ්‍යස්ථාන 634ක් ඡන්දේ ප්‍රකාශක මධ්‍යස්ථාන ලෙස ස්ථාපිත කරලා තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ බල ප්‍රදේශ 7ක් පවතින අතර එයින් මන්ත්‍රී සභකින් 9 දිනක තෝරාපත් කර ගැනීම නියමිතයි. දෙදා සිස්ස පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද දවසේ මාතල දිස්ත්‍රික්කයේ පුරාම ඡන්ද මධ්‍යස්ථාන වලදී ආරම්භ කරන්නට යෙදුණා. හරියටම උදෑසන 7ට කලින් නිලධාරීන් පැමිණ ඒ ආදාළ කටයුතු සිදු කිරීමේ අනතුරුව නිරීක්ෂණ කණ්ඩායමල නිරීක්ෂණ සහ ඒ පක්ෂවල නියෝජිතයන්ගේ සම්බන්ධ වීමෙන් ඡන්ද පෙට්ටි සීල් කිරීමේ කටයුතු සිදු කරන්නට යෙදුණා. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ අද දවසේ ඡන්දය පාවිච්චි කරනවා
සම්පූර්ණ ඡන්දදායකයන් 4,007,569ක් ඒකින් ඡන්දදායකයන් 21,977ක් තැපැල් ඡන්දය පාවිච්චි කරන්නට යෙදුණා අද දවසේ ඡන්ද පාවිච්චි කරනවා 385,682ක් ඡන්ද පාවිච්චි කරනවා ඡන්ද මධ්‍යස්ථාන 326කදී වනි මෙතිවරණ දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම් කටයුතු අද උදෑසන 7ට ආරම්භ වුණා වනි දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් 405 දෙනෙක් අතරින් මන්ත්‍රීවරුන් 6 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දදායකයන් 287,013 දෙනෙක් සුදුසුකම් ලබා තිබෙනවා. ඡන්ද මධ්‍යස්ථානවල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් වලට අනුකූලව ඡන්දේ භාවිතා කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති අතර මේ වෙනුවට ජනතා විතා උද්‍යෝගයෙන් ඡන්ද මධ්‍යස්ථාන වෙත ගමන් කරන යුතු අයුරු අපට දැක ගැනීමට හැකියාවක් තිබෙනවා. විශ්වවිද්‍යාල පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළව ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම් කටයුතු අද උදෑසන 7ට ආරම්භ කරනු ලැබුවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව 867,709ක් වන අතර රාජකාරී කටයුතු සඳහා රජයේ නිලධාරීන් 3,100කට වැඩි පිරිසක් යොදවා ඇති බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් බාල නිලධාරී සෝමරත්න විධාන පතිරණ මහතා අපේත ප්‍රකාශ කර සිටියා. ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 2,500කුත් ජංගම මුර සේවාද පවතින බව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් අපි කළ විමසීමකදී එතුමා අපට ප්‍රකාශ කර සිටියා. මේ වන විටත් දිගු පෝලිම් ඔස්සේ ජනතාව තම ඡන්ද අයිතිය ප්‍රකාශ කිරීම සිදු කරනු ලබනවා. ඒ අනුව සියලුම ජනතාව නීති රීති අනුගමනය කරමින් මුඛාවරණ යොදා ගනිමින් දුරස්ථභාවයේ තබමින් තම ඡන්ද අයිතිය රැක ගනිමින් ඡන්ද ප්‍රකාශ කරන බවයි අපට දක්නට ලැබෙන්නේ. මේ අනුව රත්නපුර දිස්ත්‍රික්කයට මන්ත්‍රීවරු 11 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිතයි. මේ සඳහා 308 දෙනෙකු තරඟ වදිනවා. අද උදෑසන ඡන්ද දායකින්ට තම ඡන්ද අයිතිය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබීම සමග කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් 15 දෙනෙක් තෝරා ගැනීම සඳහා ඡන්ද දායකින් ඉතාමත්ම සාමකාමීව ඡන්දය පාවිච්චි කිරීමට පැමිණ ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. ඡන්ද මධ්‍යස්ථාන 966ක් ස්ථාපිත කර තිබෙනවා. ඒ වගේම ලියාපදිංචි ඡන්ද දායකින් සංඛ්‍යාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ 13,48,987යි. එම ඡන්ද දායකයන් සඳහා දැඩි ආරක්ෂාවක් සපයමින් ඡන්ද මධ්‍යස්ථාන තුල කටයුතු කර තිබෙන ආකාරයක් දැකින් ලැබෙනවා. ඒ වගේම තමයි සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්ද දායකයන්ට ඡන්දය පාවිච්චි කිරීමටත් අවස්ථාව සලසා දීම විශේෂත්වයක් විදිහට සැලකන්න පුළුවන්. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම් කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙනවා. ජනතා විතාමත් උද්‍යෝගයෙන් සාමකාමී ලෙස සිය ඡන්දය පාවිච්චි කිරීමේ කටයුතු ඡන්ද මධ්‍යස්ථාන 656ක් තුලදී කළුතර දිස්ත්‍රික්කයේ පුරාවට සිදු කරනු ලබනවා. 972,319ක ඡන්දදායකින් ප්‍රමාණයක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද පාවිච්චි කිරීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. සෞඛ්‍ය විධිවිධානවලට මූලිකත්වය ලබා දෙමින් තමයි මෙවර මැතිවරණය ක්‍රියාත්මක වනු ලබන්නේ. 2020 මහා මැතිවරණය සඳහා අද උදෑසන ඡන්ද ප්‍රකාශ කිරීම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථානවල මේනකොට සිදු වීම පවතිනවා. ඡන්ද මධ්‍යස්ථාන 288ක ඡන්දදායකයන් 331,109 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට මේනකොට සුදුසුකම් ලැබලා තියෙනවා. ඡන්ද මධ්‍යස්ථානවල සෑම තැනකම සෞඛ්‍ය පිළිවෙත්වලට අනුගමනය කරමින් ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම මේනකොට සිදු වෙනවා. අපි අද උදෑසන කරපු සංචාරයේදී අපිට දකින්න ලැබුණේ ඡන්ද පොළවල විශාල දිග පෝලිං ලැබුණා. වෙනදාට වැඩිය ජනතාවගේ උද්යෝගිමත් බවක් අපිට දකින්න ලැබුණා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා. මහමැතිවරණය සාමකාමීව පැවැත්වෙන බව පොලිසිය පවසනවා. සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම ආරක්ෂාව සලසා ඇති අතර හෙට දිනේදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු වලටද උපරිම ආරක්ෂාවක් යොදවා ඇති බවයි පොලිසිය පවසන්නේ. අද දින පෙරවරු 7ට ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු ආරම්භ වුණා. සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම අවිසහිත පොලිස් නිලධාරීන් 2 දෙනෙකු අවමශයෙන් යොදවා තියෙනවා. එම ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ආවරණය වෙන පරිදි ජංගම සංචාර 367ක් යොදවා තිබෙනවා. මේ ජංගම සංචාර සඳහා අවශ්‍යතාවය අනුව විශේෂ කාර්ය බලකාය නිලධාරීන්වත් අපි යෙදවීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජංගම සංචාර සඳහා අනුමත කරලා තියෙනවා. ඒ අනුව මේ වන විට ඉතාමත්ම සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. අද දිනේදී පෙරවරු 11 පමණ වෙන විට සුළු සිද්ධීන් 7ක් පමණ වාර්තා වී තිබුණා. එන් 2ක් යාපනය ප්‍රදේශයේ, තව 3ක් ඇඹිලිපිටිය ප්‍රදේශයේ සහ 1 සිදුවීමක් වාර්තා වී තිබෙනවා මාවතගම ප්‍රදේශයේ. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ සිදුවීම් තමයි මේ වාර්තා වෙලා තියෙන්නේ. ඒ වගේම අද දිනේ ඡන්ද ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මේ සියලුම ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන 64ක් විතර ගෙන යාමට කටයුතු කර තිබෙනවා. මේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනයේදී සම්පූර්ණ ආරක්ෂාව ශ්‍රී ලංකා පොලිසිය විසින් අවිසහිතව
ප්‍රායෝගිකව යොදවා තිබෙනවා. ඒ වගේම ඡන්ද මධ්‍යස්ථානවලට ඡන්ද පෙට්ටි ළඟා වීමෙන් පසුව ඒවා ඡන්ද ගණන් කිමේ කාමරවලට යොමු කිරීමෙන් පසුව ආරක්ෂිතව එහි තැන්පත් කර තිබීමටත් ඒ තැන්පත් කර තිබෙන ස්ථානය ඡන්ද නියෝජිතයන්ට නිරීක්ෂණය කිරීම සඳහා අවස්ථාව ලබා දීමටත් කටයුතු පිළිරකරලා තියෙනවා. එනවා අපි බලාපොරොත්තු වෙනවා අද රාත්‍රී කාලයේදී ඒ ඡන්ද පෙට්ටි සියල්ලම ළඟා වේ කියලා ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට එනවා හෙට දිනේදී ගණන් කිරීමේ කටයුතු ආරම්භ වෙනවා. රාත්‍රී කාලයේ ආරක්ෂාවේ යෙදවීමෙන් පසුව හෙට දිනේ ගණන් කිරීමේ කටයුතු සඳහා වෙනම ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව සහ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් පසුව රට පුරා නීති හා සාමය ආරක්ෂා කිරීම සඳහා තවදුරටත් ජංගම සංචාර ක්‍රියාත්මක වෙනවා. අවශ්‍ය වුවහොත් ඒ සඳහා විශේෂ කාර්ය බලකායේ සහාය ලබා ගැනීමටත් අපි කටයුතු කරනවා. තම පුරවැසී අයිතිය තහවුරු කරමින් අනිවාර්යයෙන්ම සිය වටිනා ඡන්දය භාවිත කරන ලෙස ආගමික නායකින්ද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පක්ෂපාත කුමකුවත් බොහෝ දේශපාලකයෝ කරන්නේ අර අපේ පැරණි කතාවක් වගේ හෙළ පසු විගස හැරමිටිය විසිකර දමන්නාසේ බලයට පත් වූ පසු තම ඡන්දදායකයාට දොරවැසීමයි. නීති හදනතන පාර්ලිමේන්තුව මෙතනට ජනතා නියෝජිතයන් යවනකොට අඩුගානේ පොතක් පතක් කියවන කෙනෙකු හෝ යැවිය යුතුයි. ජනතා ප්‍රශ්න කතා කරන අය යැවිය යුතුයි. එසේ නැතුව පරිසරය විනාශ කරන විවිධ ජාවාරම් කරන තරුණ පරපුර විනාශ කරන දූෂණ චෝදනා ඇති පිරිස් නොවිය යුතුයි. මේ රටේ පුරවැසියන් හැටියට ඔබටත් මටත් වගකීමක් පැවරෙනවා මේ පාර්ලිමේන්තු මැතිවරණයට සහභාගී වෙන්න. මම ඔබ සියලු දෙනාගෙන්ම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා ඔබගේ මේ පුරවැසි යුතුකම ඉටු කරන්න. ඔබ හැකි ඉක්මනින් ඡන්දපොලට ගොස් මැතිවරණ කොමිසම ඔබට ඉදිරිපත් කළ තියෙන ඒ වැඩසටහනට එකඟව ඔබගේ කැමැත්ත ප්‍රකාශ කරන්න කියලා මම ඔබගෙන් ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඒ පැහැර හරින්න එපා. මොකද එහෙම කළොත් පැහැර හැරීම නිසා යම් කිසි කරදරයක් අපේ රට තුළ ඇති වුණොත් එයට ඔබත් කොටස්කරුවෙකු වෙන නිසා ඔබගේ යුතුකම ඉෂ්ට කරන්න ඉදිරිපත් වෙන්න කියලා මම ඔබ සියලු දෙනාගෙන්ම ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටින අතර මේ මැතිවරණයේ අවසානයේදී සාමකාමී වාතාවරණයක් නඩත්තු කරන්න කිසි කෙනෙකුට හිරිහැර කරන්න නැතුව රටේ සාමය ආරක්ෂාව වෙන අයුරින් වගකීමෙන් යුතුව ක්‍රියා කරන්න කියලා ඔබ සියලු දෙනාගෙන් මම ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මේ අතර අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අද උදෑසනම සිය ඡන්ද මධ්‍යස්ථානයේ වෙත ගොස් සිටින ආකාරය දැකගත හැකි වුණා. උන්වහන්සේ ඡන්දය ප්‍රකාශ කළේ කොළඹ අට කේරී විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී. 2020 මහමැතිවරණයේ ප්‍රතිඵල ඇතුළු සියලු උතරතුරු එසනින් ඔබ වෙත ගෙනීමට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. නවීන තාක්ෂණය සමග HD මැදිරියේ සිට ප්‍රතිඵල විකාශය ගැනීමටයි කටයුතු යොදා ඇත්තේ. ස්වාධීන රූපවාහිනී වෝට් 2020 විශේෂ මැතිවරණ විකාශය ආරම්භ කෙරුණේ අද උදෑසන 9:00ටයි. මැතිවරණයේ සියලු තොරතුරු ලද සැනින් එසැනින් ඔබ වෙත සමීප කිරීමට කටයුතු කරනවා. ස්වාධීන රූපවාහිනිය ලක්කඩ ගුවන් විදුලිය, වසන්තම් TV, වසන්තම් FM ඔසේද ප්‍රතිඵල විකාශය ගෙනීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ. එමෙන්ම ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ Facebook පිටු හරහාද ප්‍රතිඵල එම මොහොතේදීම දැනගත හැකි. එමෙන්ම ITN SMS ඇලර්ට් සේවාව හරහා ප්‍රතිඵල ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගත හැකි. එමෙන්ම ITNTV.lk වෙබ් අඩවියෙන් සජීවීව ප්‍රතිඵල විකාශය නැරඹීමේ අවස්ථාව උදා කර දී තිබෙනවා. මාධ්‍ය මෙහෙයුම වෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයකම සිටින විශේෂ මාධ්‍ය කණ්ඩායම් හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ද සම්බන්ධ කර ගැනීමටයි කටයුතු සම්පාදනය කර තිබෙන්නේ. ලෙබනනයේ බේරුට් නගරයේ සිදු පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් ජීවිත හානියක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරනවා. මෙතෙක් වාර්තා වී ඇති තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනන් හා සිරියාවේ ශ්‍රී ලංකා තානාපති ශානි කන්වරත්න මහත්මිය ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියා. පිපිරීමෙන් තානාපති කාර්යාලයටද සුළු හානි සිදුව තිබෙනවා. මේ පිපිරීම සිදුව ස්ථානය
ආසන්නයේ තියෙන දෞරා කියන ප්‍රදේශයේ විගමනික සේවකයන් විශාල ප්‍රමාණයක් නැවතිලා සිටිනවා. ඒ අයගෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට තුවාල සිදුවී ඇති බව දැනගන්නට ලැබුණා. ගොඩනැගිලි වලට ඇති වී තිබෙන හානිය අති විශාලයි. සාමාන්‍යයෙන් කිලෝමීටර් 25ක වගේ ප්‍රමාණයක් ඇතුළත ගොඩනැගිලි වලට හානි සිදු වෙලා තියෙනවා. පිපිරීමෙන් පුද්ගලයන් සිය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 4000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 3000කට ආසන්න ප්‍රමාණයක් වසර 6ක් පුරා අනාරක්ෂිතව ගබඩා කර තිබීමේ හේතු වෙනුයි මෙම පිපිරීම සිදු වෙත්තේ. එරට ජනාධිපති මිචෙල් අවුන් සති දෙකක හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. ලෙබනනයේ අග්‍රාමාත්‍ය කාර්යාලයටද පිපිරීමෙන් හානි සිදුව තිබෙනවා. පිපිරීම සිදුවන අවස්ථාවේ බේරුට් නගරයේම ගිගුම් කාගිය බවයි සිදිය ඇසින් දුටුවන් සඳහන් කරන්නේ. ප්‍රබල අපරාධ කල්ලි සමාජිකයෙකු වන කෙසල් වත්තේ දිරුකන මත්තාගේ සමීපතමයෙකු වන කෙසල් වත්තේ රයිනා යන අය පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෑලියගොඩ පොලිසියට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී කෙසල් වත්තේ රයිනා අත්අඩංගුවට ගැනුණේ පෑලියගොඩ අධිවේගී පාලමාසලදී. 27 දිසැකකරු කොළඹ 12 අක්බාර් පටුමගේ පදිංචි කරුවෙක්. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 100ක්ද ජංගම දුරකථන 3ක් හා සිම් කාඩ් පත් 19ක් සොයා ගැනුණා. යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. දිවා ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්.